ඉරානයේ නව වැඩබලන ජනාධිපති ලෙස පත් වූ මොහමඩ් මොක්බ ඉරාන කතානායකවරයා සහ එරට අධිකරණ ප්‍රධානියා සමග එක්ව පැවැත් වූ සාකච්ඡාවකින් පසු ජනාධිපතිවරණය ජුනි 28 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබෙනවා. ඉරාන මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ අපේක්ෂකයින් ලියාපදිංචි කිරීම මැයි 30 වෙනිදා ආරම්භ කෙරෙනු ඇති බවයි. මේ අතර ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසට මරු කැඳ වූ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් ඉරානයේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් ඇමරිකාවට චෝදනා එල්ල කර තිබෙනවා. ඔහු පවසන්නේ ඇමරිකාව ඉරානයට පැන වූ සම්බාධක හේතුවෙන් විදේශ රටවලින් නවීන ගුවන් යානා සහ ගුවන් යානා කොටස් මිලදී ගැනීමට ඉරානයට නොහැකි වූ බවයි. ඉරාන ජනතාවට එරෙහිව ඇමරිකාව සිදු කර ඇති අපරාධ ලේඛනයට හෙලිකොප්ටර් යානා අනතුරද ඇතුළත් වනු ඇතැයි ඔහු සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් පෙන්ටගනය මීට ප්‍රතිචාර දක්වමින් සියලු චෝදනා ප්‍රතික්ෂේප කළා. පෙරේදා සිදු වූ අනතුරින් ඉරානයේ ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය හුසේන් අමීර් ඇතුළු නව දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේ හේතුවෙන් ඉරානයට දින පහක ශෝක කාලයක්ද ප්‍රකාශිතයි. මේ අතර ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස ගමන්ගත් හෙලිකොප්ටර් යානයේ සුන්බුන් ඇතුළත් දර්ශන පෙළක් අද අලුයම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. හෙලිකොප්ටරයේ සුන්බුන් අසර්බයිජානයත් ඉරානයත් අතර දේශ සීමාවේ කඳුකර ප්‍රදේශයකින් ඊයේ පෙරවරුවේ සොයාගත්තේ රතු අඩකව සංවිධානයයි. අනතුරට පත්වෙද්දී ඉරාන ජනාධිපති රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය අමීර් අබ්දුල් රහින් රැගත් හෙලිකොප්ටර් යානය නැගෙනහිර අසර්බයිජානයේ සිට යලිත් ඉරානයේ ටබ්‍රිස් නගරය බලා පියාසර කරමින් තිබුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ යානය ඝන මීදුම හේතුවෙන් කඩා වැටෙන්නට ඇතැයි අනුමාන කරන බවයි. මේ අතර ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් අද මෙරට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉල්ලා සිටින්නේ අද දිනයේ සෑම ආයතනයකම ජාතික ධජය අඩකුමු කර තබන ලෙසයි. අද ජාතික ශෝක දිනයක් වුවත් සියලුම රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.